අපි යුක්තිය මෙහෙම පටන් ගත්තේ ගිය දෙසැම්බර් 17 වෙනිදා. රුපියල් බිලියන 19ක අපි ජිනුයින් මිල පෙරලියෙන් බජාජ් ජිනුයින් පාර්ට්ස් මිල තවත් අඩු කළා. මත්ද්‍රව්‍ය හත් අඩංගුවට අරන් තියෙනවා. ඉන්සිනරේට් එකක් අපි මිලියන 25කට වඩා වියදම් කරලා වනාත විල්ලුවේ ස්ථාපිත කෙරුවේ මේ අල්ලන සියලු දේ පුච්ඡණ්ඩ. ඒ මොකෝ මහජනතාවට ප්‍රශ්නයක් තිබුණා මේ අල්ලන බඩුවලට මොකද වෙන්නේ කියලා. අපි මේ මෙහෙයුම පටන් ගත්තට පස්සේ අපි ආයුධ 955ක් අත්අඩංගුවට අරන් තියෙනවා. T-56 පිස්තෝල, රිවෝල්වර්, බෝර 12 හැතුවක්කු, වත් බෝම්බ 42ක් අත්අඩංගුවට අරන් තියෙනවා. පාතාලයේ ක්‍රියාකාරීන් 85 හඹා යන හරි වැඩපිළිවෙල අපිට පටන් ගන්න පුළුවන් වුණේ මාර්තු මාසේ. එදා ඉඳලා දැන් වෙනකන් අපි ගත්තොත් සිද්ධීන් වලින් මිනිමරුම් 10ක් තමයි වෙලා තියෙන්නේ. මාර්තු මාසේ මට මතක විදිහට එක මාසේ හැමදාම වගේ මිනිමරුම් සිද්ධ වුණා දකුණේ. ඒතකොට මේ මෙහෙයුම පටන් ගන්න අපි ගොඩාක් දුර ඇවිල්ලා තියෙනවා. මෙහෙයුම පටන් ගන්න ඉස්සලා කුඩුවල ගාන බලන්න. විකුණුවේ පැකට් එකක් කීයටද? දැන් ගාන බලන්න. එතකොට බලා ගන්න පුළුවන් කුඩු අඩු වෙලාද නැති වෙලාද කියලා. අද මං කියන්නේ මේ කුඩු විකුණන අයටයි, මේ පාතාල ක්‍රියාකාරකම් කරන අයටයි අපි තිබුණටත් වඩා තදින් ඉදිරියට ක්‍රියා කරනවා. කොහේ හිටියත් අල්ලනවා. අතුරුගිරියේ සිද්ධියේ අපි අත්අඩංගුවට ගත්ත යුතු බොහෝ දෙනා අරගෙන තියෙන්නේ. මං හිතන්නේ තව දෙන්නයි ගන්න තියෙන්නේ. එතකොට ඇඹිලිපිටියේ ෂූටින් එකේ රයිඩර්ද ෂූටර්ද ඔක්කොම අපි අත්අඩංගුවට අරගෙන ඉවරයි. අම්බලංගොඩ ෂූටින් එකේ ඊයේ වෙනකොට ඒකත් අපි අත්අඩංගුවට අරගෙන ඉවරයි. සිද්ධිය වෙන එක ගොඩක් දුරට නවත්ත ගන්න බැරි ප්‍රශ්න තියෙන්නේ. ආයුධ හැම තැනම තියෙනවා. අවාසනාවකට වගේ විටින් විට රට ඇතුළට ආපු ආයුධ, උයි LTT යුද්ධෙන් පස්සේ එළියට ගිය ආයුධ හැමතැනම තියෙනවා. මෙහෙම ආයුධ තියෙනකොට කාට හරි ආයුධයක් අරන් හිමින් ගිහිල්ලා කාට හරි වෙඩි තියලා යන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. රටින් පැන්න අයව අපි ගේන්න සැලසුම් කරලා තියෙනවා. ඉතින් අපි මේ මෙහෙයුම දිගින් දිගටම කරගෙන යනවා. බාධක ගොඩක් තියෙනවා. නීතිමය පැත්තෙන් නීතිඥවරු බාධක ගොඩක් දානවා. ඒක තමයි පොලිස්පතිතුමාටත් මේ නඩු පිට නඩු පැටෙව්වේ මේවා කොහොම හරි නවත්ත ගන්න. මම හැමදාම කියනවා වගේ ඒ කට්ටිය කුඩු සල්ලි වලින් යැපෙන කට්ටිය. බොහොම ප්‍රසිද්ධ ලොකු නීතිඥ මහත්වරු 40ක් ඉන්නවා. ඒගොල්ලන් තමයි හැමතිස්සෙම උසාවියට දුවන්නේ මේව නවත්ත ගන්න. නමුත් ඒ මොන බාධක තිබ්බත් අපි මේ සියලු දේ දිගටම කරගෙන යනවා.